අපේ රට අපි අපනයන ආර්ථිකයකට දැන් පරිවර්තනය කරන්න තිබෙනවා. අපි අද මේ රටේ අපේ අපනයන කර්මාන්ත දියුණු වෙලා අපේ ආදායම් වැඩි වෙනවා නම් රටේ ආදායම් වැඩි වෙනවා. මේ ලෝකේ දියුණු වුණු හැම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණුනේ. මම දන්නවා 1979 මම චීනයට ගියා. එදා චීනයේ තිබුණේ බයිසිකල්. අද අපි චීනයට ගියාම ඔක්කොම තියෙන කාර්. ඇයි චීනේ දියුණු වුණේ? අපනයන කර්මාන්ත. ඇයි අද ඉන්දියාව දියුණු වෙන්නේ? අපනයන්ට යනවා. ආණ්ඩුවෙන් ලෑස්ති ප්‍රාග්දන්න සියල්ල ඊළඟ අවුරුදු කීපේ ලබලා දෙන්න. අද අපි ආනායනය අපනායනට වඩා වැඩි. අපි ආනායනය කරනකොට ණය ගන්න තියෙනවා. නැත්තම් අපිට ගේන්නේ බඩු භාණ්ඩ සීමා කරන්න තියෙනවා. මේ හැමදාම අපිට ණය ගන්න බෑ. මේ පරතරය නිසා. අපේ පරතරය අඩු කළා. අපි පරතරය නැති කළා. අතිරික්කයකට අපි යන්න තියෙනවා. එහෙනම් එන අවුරුදු 15 ආරම්භ කළා විශාල අපනායන ආර්ථිකයකට යන ගමන තියෙනවා. හුඟක් අය දේශපාලනය කරන රට ජාතිය බේර ගන්න. රට ජාතිය බේර ගන්න නම් අපනයන ආර්ථිකයට යන්න ඕන. අන්න ඒ ගැන කතා කරන්න පුළුවන් අය තමයි මේ අනාගතය ගැන කතා කරන්න පුළුවන්. අමාත්‍ය දයාගමගේ මහතා මෙන්ම මැති අමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපනයන ගම්මාන 5000ක් රට පුරා ඇති කරන වැඩසටහන අපි පටන් අරගෙන දැන් වෙනකොට අපනයන ගම්මාන 500කට වඩා ප්‍රමාණයක් අපි වැඩ පටන් අරගෙන තියෙනවා. ගරු අග්‍ර අමාත්‍යතුමනි, ඔබතුමාගේ සිහිනය සැබෑ කරන්නට 20-25 පොහොසත් රටක් හදන්නට අඩු වශයෙන් අපේ රටේ අපනයන ආදායම දෙගුණයක් නෙමෙයි ඩොලර් බිලියන 30ක් වෙනකන් වැඩි කරන්නට අපි අපේ අමාත්‍යංශයේ යටතේ අඩු වශයෙන් බතික් අපනයන ගම්මාන 500ක් අතර ප්‍රමාණයක් ඉතාමත්ම ඉක්මනින් හදන්න අපි කටයුතු කරනවා. ඒක නිසා කාටවත් අපි මේ ඉදිරියට යන ගමන නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරලා 20-25 වෙනකොට තමුන් නාසලා බලාපොරොත්තු වෙන මේ පොහොසත් රට අපි හදනවා.